සංසාරණේ කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ ඉදිරියට තිහස්වරණගෙන් අහන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලා මේ වෙලාවේ ඉල්ලීමක් කරන්න සූදානම්. ඉතින් ඔයා දන්නවා ඒ තමයි තිහස්වර හැමතිස්සෙම අනිගිට ගොඩක් ආදරය කළා. අනිගි තිහස්වර වලවල දාපු දැනුත් තිබුණනේ. හැබැයි ඒතන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මොකද මේ වෙනකොට අනිගි සම්පූර්ණයෙන්ම තිහස්වරට ආදරය කරන්න පටන් ගෙනත් ඉවරයි. ඉතින් අනිගි හිතන්නේ දැන් තමන් ආදරය කරන්න ඕනේ ඒ තිහස්වරට. තිහස්වරගේ ආදරය තමන්ට ලැබෙන්න ඕනේ. හැබැයි තමන් පහුගිය කාලේ ලොකු වැරද්දක් තමයි කරගත්තේ. මොකද්ද මේ වැරද්ද කියලා කල්පනා වෙනකොට අනිගි හිතන්නේ ඇත්තටම කලින් තමන් කරගත්තේ ලොකුම ලොකු වැරද්දක්. මොකද තිහස්වර ඒ විදියට පන්නා දාපු එක ලොකු වැරද්දක් තියෙනවා තමන්ගේ අතේ. හැබැයි තිහස්වර කවදාවත් තමන්ට හිතරි දෙන්න මොනවත් දෙයක් කරලා තිබුණේ නැහැ. තිහස්වර කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට ආදරය කරපු අවංක මිනිස්සෙක්. ඉතින් එහෙම මිනිස්සෙක්ව අමතක කරලා දාලා පැත්තකට වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ අනිගිට. ඉතින් අනිගි ඒ නිසා තමයි මේ ගැන දැනගත්ත වහාම ආවේ. අනිත් එක ගමේ ඉඳගෙන අනිගි බලාපොරොත්තුනේත් එකම දෙයයි. ඒ තමයි තමන්ට තිහස්වරව බලන්න ලැබෙන්න කියලා. ඉතින් කොහොම හරි තමන්ව හොයාගෙන එන්න කියන ප්‍රාර්ථනාව තමයි කරේ කියන එක අපි හොඳටම දන්න කාරණාවක්. ඉතින් කොහොම හරි දැන් ඉදිරියට අපිට මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම මේ වෙලාවට පොතක් කරලා පෙන්වන්න සූදානම්. ඒ කියන්නේ දැන් අනගි තිහස්වර මේ දෙන්ට නිතරම කතා කරන්න චාන්ස් එක ලැබෙනවනේ. ඒ කතා කරන්න චාන්ස් එක ලැබුණට පස්සේ මොකද වෙන්නේ? අනිගිට තිහස්වරටයි ගොඩාක් ඒවා කතා කරන්න පුළුවන්. ඉතින් මුල් දවස්වල නම් තිහස්වර අනගිගෙන් කිසි දෙයක් අහන්න බලාපොරොත්තු වෙන එකක් නැහැ. හැබැයි ඉතින් නිතරම අඬනවා පේනවා. ඒ වගේම අනිගි නිතරම කල්පනා කරනවා පේනවා. වැඩිය කතා කරන්නේ නැහැ. මෙන්න මේ දේවල් වලට හේතුව මොකක්ද කියන එක ගොඩක් වෙලාවට තිහස්වර කල්පනා කරයි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම මෙතෙන්දි මතක් කරනවා. ඉතින් ඉදිරියට අනිවාර්යයෙන්ම තිහස්වර තමන්ගේ ජීවිතේ වැදගත්ම දේ විදිහට දකින්න යනගිවනේ. ඉතින් මේ විදිහට වෙස්වලාගෙන ආවේ ඇයි කියන දේ අහන්න සමත් වෙයි. හැබැයි තිහස්වර මේ දේ අහන්නේ කවුරුත් නැති තැනක. ඉතින් ඒ කියන්නේ ඇමන්ඩා අම්මා මේ හැමෝම කරකැවි කැවි කැවි මෙයාගේ පැත්තෙම තමයි ඉන්නේ. හැබැයි ඒ නැති වෙලාවක් කොහොම හරි හොයාගෙන අනිවාර්යයෙන් ඉදිරියට මේ ගැන අහවි කියලා අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. ඇයි මේ විදියට කරන්න කියන දේ හිතුවත් එහෙම තිහස්වරට මුලින්දම මතකයේ තිබිලා තියෙනවා. ඒ ඇස් අමතක වෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඉතින් කොහොම හරි තිහස්වර මේ වෙලාවේදී අහන්නේ තමන් ළඟටයි මේ මූණු වහගෙන ඇවිත් ඉන්නේ කියලා තමයි මේ මූණ ආවරණය ගලවන්නේ කියලා අපිට අද වීඩියෝ එකෙන් මතක් කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඉදිරියට කිසිම බයක් එකක් වෙන දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම තිහස්රට අනිගිට එකතු වෙන්න පුළුවන් කියන කාරණාව මම අද වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරනවා.